දහය ස්ශ්‍රේණය බුද්ධර්මය විසේ යටතේ වාර විභාග වලට ඒ වගේම අවසානයේ දහය එ කොළහා ඊටත් එහා ගිහිලා සාමාන්‍ය පෙළ විභාගීදී. කොහුමද විභාගයට ප්‍රශ්නවලට වඩා පලදායි හෙමනැතම් ඉහල ලකුණක් ලැබෙන විදිහට විභාගයට ප්‍රශ්නවලට පිළිතුරු නිවැරදිව සම්පූර්ණ කරණය එෙමනැතම් පිළිතුරු ලියන්නේ ඒ සඳ හරටවත්ව නො දැන් වාල හඳුරගන ඇති මීට පෙර අප ඉදිරිපත් කරන්න මේ පෙරහරු ප්‍රශ්නෝත්තර එකතුයි හෙමන තම පෙරහුරු ප්‍රශ්නපතර එකතුයි මුල් වීඩියෝව මුල් ප්‍රශ්නපත්ත්‍රය අධ්‍යිනය කරාම බට වැටහෙන්නට ඇති කොහොමද නිවැරදිව පිළිතුරක් ගලපා ගන්නේ. ප්‍රශ්නයක් දැක්කම කොහොමද තීරණය කරන්නේ මේ ප්‍රශ්නං අහන්නේ මෝන වගේ කරුණුටික්ද කියලා එනිසා තමයි අපි මේ දෙවන ප්‍රශ්නපත්‍රය එක් දිගට ඉදිරිපත් කරගෙනයන්නේ මෙ දෙවන ප්‍රශ්නපත්ත්‍රයේ ඉදිරිපත් කරන්න රචනා ප්‍රශ්නවලදි ළමයින්ට ගොඩක් ලකුණු අහිමි වෙන්නේ මෙනම කියන මේ ප්‍රශ්නයක තියෙන සධර්භය හරියට තෙරේරුම්ගණ්ඩ ආකෘතිය හරියට තේරුම්ගන්ඩ නොහැකිවීම නිසා තමයි ළමයින්ගේ මේ ලක්කුණු විශාල ප්‍රමාණයක් අහිමි වෙන්නේ විශාල දීර් උත්තර හැබැයි ලියන නමුත් ලක්ුණු ලැබෙන්නේ අඩුවෙන් අන්නඒකට හේතුව තමයි මේ විදිහට ක්‍රමාණුකූලව ප්‍රශ්නෝත්තර එහම නැත මේ ප්‍රශ්නපත්්‍ර රටාව අධිනය කරලා නැති නිසා. එතකට ඒ සඳහා උපකාරයක් විදිහට තමයි කියේටව තිංකසල් නැමති මේ YouTubeු පද්‍යාපනික නාලිකාව මගින් මේ විදිහට ඔබට මේ පෙරහුරුවක් ලබා දෙන්නේ. එතකුට අපි බලමු දැන් අපි කලින් ප්‍රශ්නපත්‍රය ඉදිරිපත් කරවාගේම අදත් මේ දෙව ප්‍රශ්පත්‍රයේ තමයි ඉදිරිපත් කරන්නේ එතකොට දෙනි ප්‍රශ්නපත්‍රේ ලැ වෙන උපදිස් පිළිබඳවපි කලින් කතා කරපු නිසා නැවත ඒවාපි කතා කරන්නේ නෑ පලම් ප්‍රශ්නපත්‍රය නැරබේ නැතිනම් මේ වඩියෝට පහතින් දෙෙක්වෙන ඩිස්ක්‍රිප්සන් තීරේ ඊට අදාල සියලු තුරොතුරු දැක්වෙනවා ඒවගේම තමයි ඊට තහා ගිහිල සම්පූර්ණ දහය පෙළ පොතම ආවරණය වන විදිහට පෙළපොතේ ප්‍රශ්න හැදෙන තැන්ටික වෙතරක් ඒවට උත්තරත් එක සාගච්චා කරපු වීඩියෝ එකතුව දෙදැක්වෙනවා වීඩියෝට පහතින් දැක්ව ිස්ක්‍රිප්සන් තීරුව ඊටත්්‍යහා ගහිල්ල ප්‍රශ්න ෝත්‍ර විශාල ප්‍රමාණයකුත් කෙටි සටහන් මේ වගේ වැදගත් බොහෝ කර්ුණ ප්‍රමාණයක් කට අදාළ වීඩියෝ විශාල ප්‍රමාණයක් ඉදිරිපත්රලා තිවා ඒවා ඔබට නර්භාණට පුළුවන් මේ වීඩියෝට පහතින් තියෙන ඩස්කිප්සන් තීරුවේ අදාළ ලිංක් සර එතකොට අපි බලමු අද මොකදද පළවෙනි ප්‍රශ්නය ඉදිරිපත් වෙන්නේ පළවෙනි ප්‍රශ්නය ඇතුළුව තවත් ප්‍රශ්න හතරකට සපයන්න්නුව තකුට සියලු ප්‍ර්න පහයි ැබල්ම අපි පලවෙනි ප්‍රශ්නය පළවෙනි කොටස අහන්‍යමොකක්ද රාහුලෝ ජාතෝ බන්ධනා ජාත යන පාටේ අර්ථය ලියන්න ඇයි අපි මේ ලේසි ප්‍රශ්න වනත් නැවත වාලට තෝරගෙන කියලා දෙන්නේ ඒකට හේතුව තමයි ප්‍රශ්නය ලේසි වනාට උත්තර අමාරු කරගන්න අවස්ථාති යනවා ඒ කොහොම කරගන්නේ ඒ කරන්නේ එක සිදුකරගන කොහොමද අනවස්්‍යය කරුණුගොඩක් ලියන්ද ගහිලා නිසා හොඳර තේරුම් ගඩ මේ ප්‍රශ්නය මේක ප්‍රශ්නයකට දෙන්නේ ලකුණු දෙකයි. තකට ලකුණු දෙකක් කියන්නේ කරුණු දෙකක් වගේ දත් තමයි බපොරත්ව හෙම නැත්තං විස්තර කරඩකු ඒ අදහස තරයි මූලික අදහස වෙතර තකට මේ තේරුම් තරයි බලාපොරත්තුවෙන්නේ. ඇතුට මොකක්ද සාමාන්‍යය අදහස රාහුලයෙක් උපන්නා ගිහිගේ බැම්මක් ඇති වුණා. කියන අදහස, කියෙන ියන විදිහට වෙනස් වැඩපුුවන් හැබැයි මේ අදහස ඇතුළලත් වනාා ඇති මේරාහුල නැති දර්ුවෙක් ඉපදුනාා ඒ නිසා ගිහිගේ බැඳීමක් ඇති වුණ කිය අදහස ලියවුනා නං ඇති මොන ආකාරයට හරි. අන එක තමයි වඩෝ. එනිසා මේ උත්තර කටපාඩන් කරගෙන අන්ඩෝනි නෑ අදහස මතක තියාගන්න හිතේ තියාගන්නට එතකොට හරලෙසිී න්ට අපි බලමු දෙවෙනි කොටසිං අහන්නමකක්ද වෙසක් පොහෝය දිනක ලෝකයේ පහළ වූ සුවිසේසි රත්න දෙක මොනවද කට බුදු දහමධ්‍යන කන උඩ තමයි අපිට මේ සුවිසේසි රාත්න දෙක පිළිබඳව අහන්නට ලැබෙන්. මොනාද මේ සුවිසේසි රත්න දෙක එක්ම කොහොය දවස ඇතටම කෙටීම කිව්වොත් එක්ම දවසේ තමයි මේදේ සිද්ධ වනාකිව්වත් හරි. එක හේතු මොකක්ද බුදුවවිීමත් එක් තමයි බුදුරජාණ වහන්සේ ධර්මයත් අබෝධ කරගත්ය. එතකට බුද්ධ රත්නයයි ධම්ම රත්නය තමයි වෙසක් පොහෝ දිනක ලෝකයේ පහළවිච්ච සුවිසේසි රත්න දෙක විදිහට බෞද්ධ ලෝකයා විසින් සලකන්නේ. අපි බලමු ඉළඟට තුම්වෙනි ප්‍රශ්නයේ තුම්වැනි ප්‍රශ්නයෙන් අහන්නමොකදද මුල් පේලි සහිතව. නිසි වූයෙන් පුදට හරහා යනනම කියති මුනිදුට. දැන් අපි මීට පෙර කොහොමද මේ වගේ ප්‍රශ්න අපි අහලතියෙන්නේ මුල් පෙලි දෙක දෙනව අපිට අනුමාන කරන්න පුළුවන් මින් ඉදිරිහට සමහර විට විභාගයේදී වාර විභාගලති වෙතරක් නෙවෙයි විශේෂයෙන් සාමානිපිල විභාගයේදී පවා අපිට කවියක පසු පේලි දෙක දීලා මුල් පේලි දෙග ලියන්ට දෙන්නක් බැරි නෑහ. තිං එසා අපි ඒකට පෙරහුරුවත් තමයි මේ වගේ ප්‍රශ්නවලින් ඔබට ලබා දෙන්න. එතකුට බලමු අපි කොහොමද මේ කවිය මුල් පේලි දෙක කියලා කවියේ මුල් පේලි දෙක තමයි රහසත් පව්නොකොට කෙලෙසරයනු දුරු කොට කියන කවිපද දෙක ඉට පස්සෙ තමයි නිසි වූෙන් පුදට අරහ යන නම කියති මුනි දුට කියන මේ බුදුනාාලංකාරේ මේ කවිය සම්පූර්ණ කරඩෝනි මෙන්න මේ විදියට ඒටික ලි්වම ඇති එක ඒ මුල් පේලි දෙකලි්වත් ප්‍රමාණවත් එහෙම නැත්තං කවි පද හතර ලිවට කමන්නෑ ඒතරං ීර්ගව එහමනැත්තම් මේ තේරුම් අර්ථ වගේ දේවල් ලියන්නේෙ නැතුව. එළට අපි බලමු හතරවෙනි ප්‍රශ්නය නීවරණ යන්නෙහි අදහස ලියන්න කියලා තමයි කියන්. එතකටත් මෙතන පංච නීවරණ ලියාදක්වන්ඩ අවස්සය නෑ. මෙතන අවස්්‍යය වෙන්නේ මේ නීවරණ කියන වචනෙ තේරුම එහමනතම් නීවරණ කියන වචනේ අදහස ඔබ දන්න බව, පේපරේ ප්‍රශ්නපත්තරය අදාළ පරීක්ෂකවරයාට හැඟවීම තමයි කරන්න. නතකුට බලන පරිීක්ෂකවරයාට හැගෙන්ඩෝනි දැනෙන්ඩෝනඒ වගේම පිළිතුරු පතේ තියෙන කරනුවලට ගැල පෙන්ඩෝනි මේ ඔබේ ලියන අදහස ඇතුකට නීවරණ යන්නේහි අදහසති බනම් ප්‍රමාණවත්. රචා ප්‍රශ්නයකට උත්තර ලේනවගේ දීර්ග විස්තර කිරීමක් මෙතනදී අපි කරන්නේ නෑ. එතකුට අපි කොහොමද. වඩාත් නිවැරදි නීවරණ කියන වචනයහි අදහස පැහැදිලිවා අපි ලියන්නේ හොඳට මතතියාගන්න ඔබේ පෙළිපුත හරියට අදිනය කරලා තිනොන මේ කරනු හොන්ට ඔබගේ හිතට මේ වනවිට ගිහිල්ල තියනවා සිත කිලුටු කරන සිතකිලුටු කරන විශේසෙන් බාධ කරනවා මොනාටද කුසල් සිත්තවලට යහපත් සිතිවිලිවලට බාධ කරන සිතිවිලි තමයි නීවරණ විදිහට හඳුන්වන්නේ. ට ඔන්න කියෙන කාරණය ලිව්වනම් ඉතාම ප්‍රමාණවත් ඔබේ පිළිතුරට එළඟට අපි පස්වනි ප්‍රශ්නය බලමු පස්වනි ප්‍රශ්නයෙන් අහන්නේ ජීවිතය පිළිබඳව ඇතිකරගත්ත හැකි අවබෝධය දෙයාකාරයි මේ බුදු දහමට අනු බුදු දහමට අනුව තම මේ කතාව පැහැදිලි කරගඩ ඕන් ජීවිතය පිළිබඳව ඇතිකරගත හැකි අවබෝධය දොකාරයි ්‍යාකරයේ මොනවාද කියලාහන්නේ ඒ ආකාර දෙක නම් කරන්න කියලා වෙතර මෙත එදුර හොදර තේරුම් ගන්ඩෝනි ැන්ර රාචනා ප්‍රශ්නේද වගේ මෙෝ විස්තර කරන්නේ නෑ ලැන්ට තමන් දන්න වෙනත් දෙයක් ලියලත් බෑ මේ බුදු දහමේ පෙළපොතේ ඔබට දක්වලත් තීර මේ කාරණයයන්නේ කියන කරුණු දෙක තමයි ලියන් ඕොනි දැන් ඔබ වෙන ද වගේ මේ ප්‍රශ්න කතා කරනකොට අහගනම ඉනෙ නැතු උත්ත්‍රේ කියන්ඩ බලන්ඩ මොනාද මේ දේ‍යාකාර අවබෝධය වෙන්නේ නාදේ සම්මුති සත්‍යාවබෝධය හා පරමාර්ථ සත්‍යාව බෝධයේ. එච්චරයි අපි මෙතැ ලියන්ොට දැම්මම් මේ වෙල තේරමූුණත් මෙතැති පැහදිල කරන්න ඇත්ත වාලා අතකොට හිතනවා අපි උත්තරේ ලියනකට ඒවත් ලියන්ඩරෝනිිෙලා යින් සමම්ම ඒව මෙතන පැහැදිලි කරන්න එනැහැ මේවල අර්ථ හොඳට මතගතයාගන්ඩ මේකට උත්තරේ වඩෝනිි මොකක්ද සම්මුති සත්‍යාවබෝධය හා. අරමාර්ථ සත්‍යාව බෝධය. ඔච්චරයි මේ ප්‍රශ්නයට උත්තරය විදිහක ඔබබ අතින් ලියවෙඩ ඕනි ඒ පිළිතුර ඉතාම ප්‍රමාණවත් මේ ප්‍රශ්නයට ලකුණු සියල්ලම එකැන ලකුණු දෙක සම්පුණවසෙන් ලැබෙන්ඩ. ඒළඟට තස්නය අහනමකක්ද භාවනාවේ ප්‍රධාන ප්‍රබේද දෙක මේ ගනම් නිතරම විභාගවලට ඉදිරිපත්වන විසේසයම සාමාන්‍ය පළ විභාගට ඉදිරිපත් වෙන ප්‍රශ්නයක්. එතකොට මොනාද භාවනාවේ ප්‍රධාන ප්‍රබේද දෙක වෙන්නේ සමත විදර්ශන සමත විදර්ශනා. එළඟට අබ්බලමු හත්වනි ප්‍රශ්නයෙන් අහන්නේ හත්වන කොටසෙන් වැලිවිට සරණංකර හිමියන් හඳුන්වන තවත් නම් දෙකක් දක්වට. අපි දන්නවා සරකර හාමුදුරු වැලිවිට සරරංකර හාමුදුරු උන්වහන්සේගේ ක්‍රියා කලාපයන් නිසා. සුවිශෙසි ක්‍රියාකාලාපයන් දෙකක් නිසා උන්වහන්සේ හඳුන්න නම් දෙකක් උන්වහන්සේට පට බැඳුලා පැවිද්දේදී ගත් නම් දෙකක් නෙමේ ඒ නම් දෙක. එකතුර මොනාදේ නම් දෙක ඒ නම් දෙක තමයි එකක් තමයි පින්්ඩ පාතික සරණකර හිමි එනට අනිත් එකමකක්ද අස්සරණ සරණ සරණාකර හිමී හතුර මේ නම් දෙක පට බැඳුනේ පිින්ඩ පාතතිෙන් යපන නිසා පිඩ පාතික සරර්නාාකර හිමි කියනම පට බැදුුරාවුන් වහසේ ඉල්ළඟට අසරණයන්ට පිහිත වෙමින් කටයුතු කරපු නිසා ගමින් ගමට යමින් ඒ විදිහයට දහම් දෙසමින් කටයුතු කරපු නිසා අසරණ සාරණ සාර්ණාංකර කියන නමින් මේ වැලිට සරනාකරහාමුදුර ප්‍රටවන හැබැයි ඔය කියපු කරන ක්කො මැද ලියාන්න පරිසම් වඩ හොඳට මතකති ආන්ට මෙතැදි ලිය වැඩුවනනි පි්ඩ පාතික සර්ණාංකර හිමි හා අසරණ සරර්ණ සාරනාාංකර හිම. මේ කියන කරුණු නම් දෙක තිබම ඇති. එළට අබලමු අටවෙනි ප්‍රශ්නය අටවෙනි කොටස දුටුගැමුණු රජතුමාගේ අබීත සටන් පාටය කුමක්ද කියලා අන්න එතුකට මේකත් ඉතාම පහසු ප්‍රශ්නයක් හැබැයි දුටුගම් රැතුමාගේ සේවාවන් න්නේ අදාළ පවුලේ තුරතුරු මෙතැදි ලියන්නේ නෑ. ඒ අබීත සටන් පාටයමොකක්ද මාගේ මේ ව්‍යායාමය බුද්ධ සාාසනයේ චිරස්තතිය පිණිසමිස කිසි කලකත් රජ සැප පිණිස නුවන්නේ. තමයි තුටු ගමට රඇතුමාගේ ඒ අභහිත සටාන් පාටය. එළඟට අපි බලමු පලවිනි ප්‍රශ්නේ නම්වෙනි කොටසිහහන්නේ සුචිකම්ම යන වචනය අදහස දක්වානඇතුවට මේක හුඟ කාලකින් ඇහුනේ නෑ තින් එනිසා මේ පොඩ්ඩක් අවධානයෙන් ඉඩ සුචිකම්ම. කියන වචනේ. අදහස ලියන්ද ඔබට ලැබෙන්ඩ පුළුවන් මේ වගේ සුවිසේසි වචන ගණනාවකම අර් ලියන් ලබෙන්ඩට පනඇතකොට මෙතැනදී අපි ොකද කරන්නේ හොමද අප මේ වචනය අර්කය එලියන්නේ මේ වචචනය සාමාන්‍ය අදහස මුලින් ඔබේ සිතට අරගෙන ට නීට පැස තමයි ලියන්නේ තුකට සාමානය අදහස මොකක්ද අපි දන්න අපි යම්කිසි කටයුත්තක් කරන්නේ තුන් දොරින් ඉතිදොරින් එකැන සිත්ත කය වචන එතකොට මෙතන ති සුචකම්ම කියැන පිරිසිුදු කටවුතු කිරීම පිරිසිදු කටයුතු කියන මොනාද තටික පැහැදිලිව ලියනකොට ලිවොත්හම සිතිං කයෙන් වචනය නිවැරදි දේ නිදොස් දේ කිරීම තමයි සුචිකක්ම කියලා කියන්න ඇතුකට එතනද අදහස් වෙන්නේ අකුසල් කරන්න නැතු පින්කම් එවත් කුසන් කිරීම් මේකන අදහස කෙටියෙන් ලිුවම ඇැති තිදොරින් නිවැරදි ක්‍රියා කිරීම ඒවගේ අදහසක් ලිවම ඉතාම ප්‍රමාණවත් මේ ප්‍රශ්ලෙට උත්තර විදිහට එහෙමනැත්තමයි සුචිකම්ම කියන වචනය තේරුම පැදිලි කරන්ද මේ පිළිතුර ඉතාම ප්‍රමාණවත් ලක්කුණු දෙකකට එළඟට අපි බලමු පලවිනි ප්‍රශ්නය දහවෙනි කොටසිං අහන්නේ සිංගාලවාද සූත්‍රයට අනුව බෝග විනාසයට හේතුවන කරුණු හයක් දක්ව ලතින සිංාලවාද සූත්‍ර නද එතකොට මේ හයින් දෙකක් වෙතරක් ලියන්ඩ කියලා තමයි මෙතනදි කියන්නන්නේ එතකොටත් අප ඒ අදාළ කරුණු හයින් කරුණු දෙක් ලියඩුව එතකොට අපිට ඕනි අපිට හිතන කරුණු ලියන්ද බෑ මේ කරුණු හයන් දෙකක් තමයි අපි ලියන්ඩුවන් එතකොට දැන් මම මෙතනදි කරුණු හය මතක් කරනවා ට පස්ෙ වාලා හැබයි මෙතනදි උත්තර ලියවෙන්ඩෝනනි ොමද කරුණු දෙක් වෙර ඇදැ මේ ප්‍රශ්නයෝහ බාරගෙන මේ ප්‍රශ්නපත්ත්‍රයට උත්තරටික වෙනම දියන්ට එෙම නැතම් එතනම ලිවුවත් කමක් නෑ එතට අපි බලමු මොනාද පවිටු මිතුරන් ඇසුර අලසකමින් කල් ගෙවීම සූදුවයේදීම එලාන්ට මේ නැටුම් ගැයුම් බැයිුම් වලට ලොල්වො කටයුතුකිරීම නුසුදුසු වෙලාවන්හි මම්මාවත්ව ල හැසිරීම එළන්ට මදයට හා ප්‍රමාදයට හේතුවන මධ්‍යසාර ගැනීම. මේ කරුණු හයිං දෙකක් පමණක් දැක්වාම ඉතා ප්‍රමාණව. දැන් අප අන් ඔන්න වැදගත්ම ප්‍රශ්නටිකට රචනා ප්‍රශ්න වලට ඇතකොට දැන් මෙතෙන දිමන් සියලුම රජා ප්‍ර්නටිකට උත්තර කතා කරට ඔබ ලියන්ඩෝනි පිළිතුරු හතරයි මෙතන මේ ප්‍රශ්නවලි සම්පූර්ණය ප්‍රශ්න පහකටතුූට. දැම්බල්ම අපි දෙවෙනි ප්‍රශ්නය එකකොටස මොකක් දහන්නේ හලවිනිකොඩසෙන්සාතර පෙරණෙමිති නම්කරන්න දෙතුරට අපි දාන්නවා මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක්ක් පැවිදිවා ඉරඟට දෙවෙන කොටසගත්තවොත් සිදුහත් බෝසත් කුමරු මුහුණ දුන් අභියෝග තුනක් දක්වාන්න ඔන්න දැන් සිදුහත් බෝසත් කුමරු මුහුණ දුන් අභියෝග ගැන කතාකරපු පාඩම මතක් කරග්ඩ ඕනි මෙතනදි බලට අභියෝග තුනක්නය අපි නම් කරන්නඩෝනි මෙතකුට නම් දක්වන්ඩ කියන්නේ ඉතාම කිටිය මෙතන ලකුණු තුනක් ඔබට ලැබෙන නිසා කරුණු තුනක් තමයි බ පපෘත්වයන්නේ මෙතන දීර්ග විස්තර ලියන්නන්නේ මෙන්න මේවාගේ අපිට ලියන්ඩපුළුවන්ගක්ත්තමයි උදාහරණයක්ු දිට පස්කම් සුවත් හැරීම. අනිතක තමයි පිය රජතුමාගේ අපේක්ෂාවන් හිටු කිරීම එළඟට සිල් පැහැදැඇරීම තවපුලුවන් ඔන්නන් සහර පෙර නිමිති දැකීම මේ වගේ කරුණු ඕනම කරණයක් විවාහය වනත් අභයෝගයක් විදිහට භාරගත්තා ඒක සාර්ථකව ජයගත්ත අවස්ථා ඉතිං මෙන්න මේ කියන කරුණුවලින් අපි තුනක් ලිව්වම අභියෝග තුනක් ලිව්වම ඇති එළඟට අබ්බලමු මේ දෙවැනි ප්‍රශ්නේ තුන්වන කොටසිං මොනවගේ ප්‍රශ්නයක් දහන්නේ අර ඉස්සල්ල කිව්ව ඒවාවලින් මුහුණදු අභියෝග වලින් එකමේ ඒවයින් කියන්නේ ඒවයින් එකක් ඔබට ආදර්ශකරගන්න ආකාරය පැහැදිලි කරගන්න දැන් ඔබේ ජීවිතයට මේ කියන අභියෝග ජයගත්ත ආකාරය ආදර්ශකරගන්න හැටියතුර මෙතැනද පැහැදිලි කර්ඩෝනි අර අපි මූලින් කිව්ව ඒවාවලින්ම තුනෙන් එකක්ඒ කිව්වා අභියෝග තුනෙෙන් එකක් තමයි ඔබ මෙතනද ආදාළකරගන්නවඩන් අධ්‍යාපනය කියන කාරණය ලිව් අනන් මෙතනදි අධ්‍යාපනය කියන කාරණය ඔබට අදාළ කරගන්න පුළො එතකොට කොහොමද මෙතනදී ඒ කාරණය අදාළ කරගන්නේ දැ අපි බලමු උදාහරණයකු දිට මේ අධ්‍යාපනය ලැබීම කියන කාරණය අභියෝගයක් විදිට අරගෙන කොහොම දෙක ඔබේ ජවිතයට එකතු කරගන්න කියලා එතනද අපි ලියන්ඩෝනි අනිවාරයම සිදුුවහත් කුමාරයඇශසල්ලම සිදුුවත් කුමාරයක් කොහොමද මේ අභියෝගි ජයගත්තේ හිට පස්සේ අපි ලියනවා මේක අපේ ජීවිතයට ගලපග විද දැන් සිදුවත් කුමාරය අපි දන්න ගුරුවරුන් ඇසුරේ කීකරුව එළඟට කාරුණකව උගණන් දේවල් හොඳී මතකතියාගෙන එවගේම ඉගෙන ගන්නකොට දැන් විශේෂ ලක්ස නැතිබා මෙතන මේ කුමාරයට දැන් අපේ පාසල්ුල ඉන ළමයි වගේ මේ සිදුවත් කුමාරය ඉගෙන ගන්නකොටත් ඔහු උදානය බලය එළඟට රාජ්‍ය බලය මේ කියන සියලුම බලවත්කම් ඉට සියලු සැපසම්පත් භුක්තිමිටමින් තමයි පුද්ගලෙක්. එතෙකුට සමාජයේ ඉහල තලයේ වැජපුන ශ්්‍යයක් එහෙම උනත් මේක විසේත්තය ඇතින මෙ මෙහම අප ගල්පල ගන්නඩන එහෙම ඇැතු නිකං කරුටිය ලන්න මේක වැදගත් කාරණය එකට මේවාගේ තත්වය ඉඳලත් මේ සිදුවත්තුුමාර කොහොම පාසලේ කටයුතු කරේ අන්නයට යටත් යටපත් කරගෙන අන්නයකි ආතරින් විශේසිෙන් කැපි පිෙනෙන්ට උත්සා කරනෑ හැබැයි දක්ෂත අය දිරිපත් කර ඒන් දක්ෂතා නිසා ස්වභාවිකම කැපි පෙනු. එතකට සිදුවත් කුමාරයා බොම මැනවින් ඉගෙන ගත්තා ල්ප ස්ථ ඉගෙන ගත්තතා එඒළඟට දෙම අපියන්ට තමන්ටආගවර කන විදියටට කටයුතු කරන්න. ඉතින් ශිෂි ීවිත මේකන සුවිශෙසි ලක්ෂටික පහැදිරි කරලා. මේව කොහොමද තමඟ ජීවිතයට ආද ආදර්ශයක් විදිහට කරගන්නේ එහෙම ආදර්ශ කරගෙන කොහොමද අපේ අධ්‍යාපනය සාර්ථක කරගන්න ශෙසින් ඔය මතක සක්තිය ධර්නශක්තිය. එළඟට වයසට අවශ්‍ය දේවල් කිරීම. කාන වි ඇතකට අපිට අපේ මනස විසිරේනෑ අනකන කරනතික පැහැදිි කරට පලාානිත තමයි සිදුවත් මර කුඩාකාලේදීම භාවනාවටත් පුරුගලායිටිය. තුොර මේ භාවනාවත් ඉතාම් වැද අපේ අධ්‍යාපනය කටයතු වලට විසේසින් ආනාපානසති වගේ භාවනාවගේ භාවනා කරනම අපේ මාර්තක. හොඳට දවුණන අයිට මනසටකක් නිරව පහැදිලිබෙන. තට අපිට යම්යම් කරුණු පහදිව නිරවුල් කරගනපුල විශේසිෙන් භාගට ප්‍රශ්නලට තුත්ගත් පැහැදිලිව. කරු තෝරා ේරාගෙන ඉදිරිපත් කරන්න හැකියාව ලැබෙන්නේ මෙන මේ විදිහට නිරවුල් මනසක් සභාගත්තුත් පමණ. මේවිදිහට තමන්ගේ හැකියවන්ගෙන් ඇ වගේ සමාජ තත්ත්වයෙන් උදම් නොවී නිහතමානීව විමසුම් නුවනින් කටයුතු සිදුකරමින් තමන්ගේ ජීවිතය අභියෝගතාම සාර්ථකව ජයගත හැකී කියන කාරණය අවසානය තවරු කරන්න පුළුවන් ඔබට ඔය කියන කරුණුටික එකතු කරලා පැහැදිලි කරලා. එට අපිබලමු මේ ප්‍රශ්න ප්‍රශ්නපතයේ අහන තුංගනි ප්‍රශ්නේ පළවෙනි කොටසිෙන් අහන්නේ රාගෙන් ද්‍රාගයට යන්නන් හා අධර්මයෙන් ධර්මයට යන පුද්ගලයි හඳුන් වොන වචන දෙකක් තියෙනවා විසෙසින් ඔබට පත්මාකාර ජීතය ගැන ඉගෙන ගන්නකට ඒ පාඩමේදී හමුවනවා මෙන්න මේ වචන දෙක. මතකද මේ වචන දෙක දැ මේ විදිහෙට අහලත් නෑ මෑතකාලන ප්‍රශ්නපත්තර වල මේ කාරණය වෙනත් විදිහරෙ නම් දෙකදීලා අහලති යන. මේ අනි පැත්තට අහන විදිහට තමයි මේ හලතින්නේ මේක ඒ නිසා නැවත ඇහෙන්ට පුළුවන් මේ ආකාරයට විභාග වලද. එතකොට මෙතනදි වලාපොරොත්තු වෙන්නේ දීර් විස්තරයක් නෙවේ අපි දන්නවා කලින් ප්‍රශ්න පත්තර සාකච්ඡා කරනකුට අපි මේවා කතා කරන්නේද. එතකොට අනුසෝත ගාමී කියන්නේ එකක් එක ඇනමොක්ද රාගෙන් රාගෙයට යාමතතුකර අපි උත්තරේ ලියන්නේ අනුෝත ාමී කියන වචන වෙතරයිකට අනිත් එක තමයි පටිසෝත ගාමී ිියන්ති ධර්මය ධර්මයටයම් එතකුට මෙතනද ඒවා වචන අනුව පැහැදිි කරන්න අවශ්‍ය නෑ මේ පිළිවට ලිවම හරි අනුසෝතගාමේ පටිසෝතගාම් ඒ වචන දෙක ලිවුවම ප්‍රමාණවත් ඊළඟටත් බලන්න තුන්වෙනි ප්‍රශ්නයේ දෙවන කොටස. බුදු දහමට අනුව ත්‍රිවිධකාර පවුරුස ඇත්තන් කවුරුන්ද කියලා තමයි මේ ප්‍රශ්නය අහන්නේ මේකත් ඉතාම මැනවි පැදිිරත් තිය නවා දහසයන්නේ පෙළපොති කෞද මේ ත්‍රිවිධාකාර පවුරුස ඇත්තන් අවම පවුරුස ඇත්තන් මධ්‍යම පවරුස ඇත්තන් අනිත්්‍යක තමයි උතුම්ම කොටස උත්තම පවරුස ඇත්තු. මෙන්න මේ කියන කොටස්තුන මයි ත්‍රවිධාකාර පවුරුස ඇත්තන් විදිහට ඔබට රුදුරු මිනිසුන් අතර වමුූ අපි සොඳුරු මිනිසුන් කියන පාඩමේ. අනිතන්නේ නමේ දාය වගේ පාඩම්බල දිනේද. එතකොට ඉතාම වැදගත් විශේෂෙන් සාමාන්‍ය පෙළ විභාගේ දක්වා මේ කරුණු අහන් වමයි එසා ඔබ දැම්ම සාමාන්‍ය පෙළ විභාගේට විශිෂ්ට සාමාර්ථයක් ගැනීමට ඒ සාමාර්ථයක් ගැනීමට හොඳ විසයක් එනිසා මේ විසේ ඉහල සාමාර්ත්‍යයක් ගඩරම් අනි වාරෙන්ම ප්‍රශ්නෝතර එකතුව ඒවගේ ම අපි දක්වලතිනාර වෙන ප්‍රශ්නෝතර දක්ව තින විඩෝටික පෙළපොත් සම්පූර්ය දිරිපත් ක ලතින්ටි අනිවාරෙන් අ්‍යනය කරන්න. ඉට පස්සේ අ්බලමු ප්‍රශ්නේ තුන් වන කොටසසිං අහන මකක්ද බුදු දහමේ දැක්වෙන පත්මාකාර ජීවිතය. ඔබගේ දෙවිය සාර්ථක කර ගැනීමට ආදර්ශ කරගන්නේ කෙසේද. ඇතකරට අනිවාරය මුලින්ම අපි ියන්ටෝන ොක්ද මෙතනද බදු හාන්දදුරු පත්මාකාර ජීවිතය විදිහට පැහැදිරිිකරේ මොකක්දගෙන පැහැදිරිි කරන්න වින් මොකද පත්මාකාර ජීවිතය දිහට පහැදිලි කරේ සමාජය හරියට විලකට උපමා කරා එවිලේ මඩ ජලතයනවා ඇතින් අදහස්කිරීම කක්ද මේ කෙලිස් බර සමාජයකන මිනිස්සු රහත් නූ සියුලු දෙනම කෙලෙස් බරය විදිහට හඳුන නො. එතකුට ඒ අතර විවිධ ආකාරයේ පෞරුස ඇති මිනිස්සු ජීවත්වෙනවා කියලා අර අවුම මධ්‍යම උපරිම කතාව පැහදි කට පුළුවන් එතරඒක පැදිි කරන කොමද ම සමඟ මඩෙහි තිවෙන ලම් පපුහට දම ඔවු පවරුස ඉල්ඟට අර ජාල මට්මට ඇවිල්ල තින ඉහළ මට්ටමට ඇවිල්ල තියෙන නෙලුම් පොහොටතුුවලින් අදහස්කර මන්දියයම් පවරු ඇත්තු ඉන් ඉහලට ජලයේ නිහල ඇවිල් ඇවිල් තියනෙ බුදුරජණන් වහන්සේ වැනි මහරාතන් වහන්සේලා එතකුට මේකාරණය පැහැදිලි කරලා ඉළඟට පත්මාකාර ජීවිතය පඇතටම පැහදිි කර අදිය අපි සම්පූර්ණය කොහම පැහැදිලි වෙඩ ඕනි අර විලක මඩ ජලය අතුරින් ඉහලට මතුවෙලා තියෙන නෙලුම් මලක් වගේ සමාජයේ දැ රාගෙන් රාගෙට යන ස්වභාවයක් ට දේෙන් දේට මෝහම මෝහට කියන්න කෙනෙක් බැන්නෝ. තති අපිත් බයි අන්නේ වගේ ක්‍රමේ තමයිව කියන්. ඒක්‍රම එම මේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේ වගේ උතුමන් අනුගමනය කරේ. උන්ව වහසේලා නිහට වනාා. මෙතින් අපිත් ඒ ක්‍රමේයට ටිකටක පුරුගුවෙන්ට පුළුව රහත්වෙන්ට මොනනි නෑ මේ ක්‍රම පුරුදුුවෙන්ට. එතකොට මෙන්න මේ කියන කතාව තමයි අපි. පහැදිිරන්න ඕන එතනැති මතක දෙයාඩ මේ අනුසෝතගාමි පටිසෝධගාමී කියන කරුණු දෙකත් අනිවාරයම මෙතන්ට අදාළවෙන්නඩ නි ඔය කියන කරුණුටික තමයි ඇතුළත් වෙන්නදෝනි ඒටිකද නාව ගලපපුලා විස්තර කරනක තමයි කරන්න ඕන එතකටම අනුසෝ ගාමි කියෙනකත් අපට පහැදිි කරඩපුළවා දැ ගඟගක් සබහාවම පහට නැදලන්නේ නමුත් මේ ගගක් පහල්ට ඇදිලයනකාරණය නෙම මේක කියන්නේ ඒ වගේ ර වයිරයට අන්නනෑ එකැන මනිස්ස යිර දේසිෙන් කටකගනොට අපිත් වයරෙන් දවේම කටයුතුරන ෑැ කියනක මෙතැද අදහස් වඩඩන්නට පටගමි කියන්නේ අධර්මය තර්මයට යන ක්‍රමය එමන තම අකුසරෙන් කුස්සලට යන ක්‍රමේ මෙන්න මේ කියන කරුටික අනිවාරයෙන් පැහැදිලි කරාම මෙතැනදි ප්‍රමාණව එලාට අබ්බලමු හතර වනි ක්‍රශ්නේ මේක විශේෂ ප්‍රශ්නයක් මීට පෙඩ මේ වචනේ ඇහිල නෑ විභාගයට එනිසා මේකත් මතගතියාට විඤ්ඥානය යන්නේ අරුත් දෙකක් එතකුට මේ විඤ්‍යානය කියන වචනේ ගැම්ඹුරු අර්ථයක් නෙ මේ ඔබෙන් බලාපොරොතුවෙන්නේ පෙපොති දක්වලතිීෙනවා මේ විඤ්ානයන්ට පුංචි අදහස් දෙකක් මේ වගේ දෙකක් තමයි අනිවාරය විවාාගට ඔබෙන් බලාපොත්තු වෙන්නේ එතකුට සාමාන්‍ය පෙළ විභාගගේ දිරුනත් මේ ප්‍රශ්නයම ඇහහිට පුළුවන් එනිස මේ කාරණ ඉතාම සර්ලව කෙටියන් ලිබුවම ඇති මීට අදාල තේරුන් දෙක එතකොට විඤ්ඥානය කියන වචනේ තේරුන් දෙක මොනාද දෙනගැනීම විජානනය මෙන්න මේ වචන දෙක හරියටම පෙළපොති තියෙනවා එ නිසා ඔබට හරිම පහසුයි මං පෙල පොතත් බැලවා ඔබට මේක පැහැදිලි කරලා දෙන්න ඔන්න බලන්ඩ දහයයි පෙළපොති තිස්සක් පි පිටු හතකුට ඉතාම පැහැදිලි ඒකාරණය සඳහඟෙනවා මේ බලාවම ඔබට තේරේ විඤ්ඥාන කියන වචනේ විඤ්ඥානය කියන වචනේ අදහස තියෙනවා අරමුණු දැනගැනීම විජානනය ඉති මේක විවාාගෙට අහන්ඩ බැරි නෑ නිසාමන් ඉදිරියට අනිවාරයෙන්ම මේ වචනේ අහුවෙන්ඩ පුළුවන් මෑතක් වනතුර අහල නැති නිසා. එරඟට අපි බලන්නේ හතරවැනි ප්‍රශ්නය දෙවන කොටස. සාතර මහා භූතයන්ගින් තුනක් නම්කරඩ කියලා තමයි මෙතනද අහන් නතකොට අපි දන්නවා පංචස්කන්දය ගැන කතා කරනකොට රපස්කන්දය සම්බන්ධය කතා කරන ට තමයි මේ සතර මහා භූතියන් ගැන කතාව මතුවෙන්නේ මොනාද මේ සතර මහා භූතයන් කියන්නේ පට වී. ආ තේජුවාය මේ තමයිසාතරමහා භූත. එතුවට මෙතන හාතරම නම්කරන්ඩ අවස්ේද නැද් කොහම දාහ ලදිනි සතරමහා භූතයන්ගේෙන් තුනක් නම් කරන කියලා තිය හතරම නම් කරත් ගැටුවක්නෑ වැඩි කාලයක් අපතයන්න නැති නිසා තුනක් නම් කරන්න කියලා තමයි කියන්න ඉතින් අමතගුණානම් ප්‍රශ්නයන්න තුනක් නම්කරොත් ැටලුවත් නෑ. එලන්ට අපි බලමුක මෙතැන හතරවනි ප්‍රශ්නෙක්තුූ වෙන කොටස ඉස්කන්ධ ධර්මයන් අනුව. ක්ය මෙිනිහි කරන අයුරු කිටෙන් පහදන්න තියෙනෙ කටියෙන් පහදන කියර කිය මෙතන කිව්වේ ඇයි මේ ත්‍රලක්ෂණය ගෙන පැහැදිලන පහැදිලි කරනවා කියනකාරන ඉතාම දීර්ග සංකීන ගටඋත්තා. නමුත් මෙතන දිවාල්ට සීම අවද්දී ලතිනෝ කීටීම් පැහැදිි කරන්නන්නේ ඒ කියන්නේ පෙළපොතේ ඔබට දක්ොපො කරන්ටික ඉතාම ප්‍රමාණවත්. එතට ත්‍රලක්ෂණය මෙහිර මෙනෙහි කරන එකට කියන ොමකද ත්‍රිලක්ෂණ භාවනාව කියලා. ක ඔබ ැද නද ියන් න ඉස්කන් ධර්මය ලක් නහි කර ආ ධර්ම ර් ප . ර පස්කන්දේ ේදන සංඥ සංකාර මින්ඥා අලස්කන්දේ. මේ කිය පංචස්කන්දේ අනවා ිය . තු පංච න් අන මයි ක් න ක් නද. නි දුක්කාානාත්ම දැක්කද අපි අදා කරුණුටි ඉස්සලම ප්‍රශ්නයට තෝරගන්න හැටි මෙ මේ විතයට තමයි වැදගත්ම කනටික තරගන්නඩුවයි තකොට ඔබට මේ කාරයට ආය මේ ප්‍රශ්න පත්තර ගින්නාගෙන ආය පන්ති ගිහිල්ලා ඒ කාරි කරන්න ඔන්න මේටික ඔබට ප්‍රමාණවත් එතකුට අපි බලමු මොනාද තිලක්ෂණය අපි නම්කර අනිත්‍යය දුකානාාත්ම කියලා තකට දෙැන් අපි මෙ කොහොමද පැහැදිලි කරන්න මේ බලන්න දැන් අපි රූපය ඇැස්කාන්ධධර්මයන්නේ එකක් රූපස්කන්දන්නේ ොට රූපේ ගෙන අපි කොමද ්‍රියක්ෂයට අනුවමහිරන හරලෙසි රූපය අනත්‍යය එකන්නේ එසාදාකාලිකව තියන න එකක විදිර තියෙන නෑන වරස්වනවන බිඳ වැටන මේ වයසටයනවා තිං ඔොන්නෝ කරන පැහදිිකන හරි රූපේ ගැන එලන්ට ගත්තම තාව රූපය අනිත්තිකතම අනතය දුක්නේ දුක් සහිතයි දුක් සහිතය කියන්නේ දුක් සහිතයි කියන්නේ හර මට ඕනු දිරි තියාගන්න පැන. ඕන ඔබ ූප තියාගන්න ැවුුණවාම දුක් ඇතිවෙනවනේ වෙනස් වෙනවා විධ ෙඩ රෝගවලට ලක්ව වෙන එතකොට දුගයි හන්ුව කියන රණ පැදිලි කරම්හරි එලන්ට අනාත්ම කියනමකද ම මගේ කියලා ගන්ඩ දෙයක් නෑ කියනක එකන්නේ හැමදාම මගේ කියලා හිතුවට මට ඕනද තියාගන්ඩ බෑයක තමයි අනනාත්ම ගයන් තොර ඔන්න කියන කරුන් ි තමයි අනිවාරයෙන් අපි මෙතනදී ඇතුළත්වඩ ඕනි ඊට පස්සෙ තමයි ගෙටියම අපිට පැහැදිලිකරට පුළුවන් මේ පංචස්කන්ද තිලක්ෂණය අනුව මෙආකාරයට මෙනි කිරීම අතර අබෝදරට ල සියල දුක් නැතිකරගන්න පුළුව නිවන්සුවට පැමිටුවන් සහ සදුසු භාවතමයි ත්‍රිලක්ෂන භාවනාව වෙන්න කියලා අපිට ප්‍රශ්නය උත්තරි අවසංකරන්න පුොළො. ඊළඟට දයන්නේ පස්සුෙන් ප්‍රශ්න නේද පසන ප්‍රශ්නය එක කොටසි අහනමකක්ද. ඊතල උපමාවට අදාළ ගාතාවක් තමයි මෙතනනිස්සල්ලමයි දිරිපත් කලලා තියන්නේ. මොකක්ද ගාතාව අචරිත්වා බ්‍රැහ්ම චරියන් අලද්ධ යොබ්බනය දනම් එතකුට මේ කියන පිලි දෙකට පස්සේ මොකක්ද අපි ලියන්ඩෝඩ ගාථ දෙකත්ව නවන මේ ගාථ දෙකෙන් හරි ගාතාව තෝරගණ්ඩෝනි මේ ඊත ලොපමාවට අදාළ ගාතාව තමයි ලියන්ඩෝනි එතකොට ඊතා අදාළ ගාතාවේ පිළි දෙක තමයි ඉතුරු සෙන්ති චාපාති කියීනාව පුරානාණ අනුත්වනා කට මෙන්න මේ කියන විදිහට තමයි මේ ගාතාව සම්පූර්ණ වෙන්ඩෝනිී. එතකොට සමහරවිට අර කොස්හලිනියයි කතාව සම්බන්ධ පිලි දෙකළි වුවොත් ඔන්න ඔබට ලකුණු එකක්වත් ලැබෙන්න්නේ නෑ ලකුණු දෙකින්. එළඟට අ්බලමු පස්ුවවෙනි ප්‍රශ්නය දෙවන ගොටසට ගිහිල්ලා දෙවන කොටසැම් මොකක් දහන්නේ. එම ගාතාවේ තේරුම ලියන්ඩ එහම නැත්තාම් අර්ථය ලියන්ට කියලා තමයි අහන්නේ. දැන් ඔබට මතක් වෙනවා ඇති කොහොමද මේ තර දැක්වේ තේරුමා පිල්ලිූ් වේ. අචරිත්වා බ්‍රහ්ම චරියන් අලත්්දා ඔොබනි දනම්. එකන තරුණයකු විදිහට හිටපු කාලේ හැකියාව තියෙන කාලේ සුදුසූ ධනයක් උපාගන්ඩ උත්සාහවන්ත වනේ නෑ කෙලිලොල්කම් කරමින් දුන්නෙන් විදින් ලද ඊතලය ඈතක වනේ ගිහිල්ලා දිරාපත් වෙලා වැටි දිරපත් වෙලා ගියා වගේ වැඩි වයිසර පත්වනම් පස්සේ තරුණ කාලෙ කළකී දේවල් ගැන හිතලා සුසුම් ලනව සෝක වෙනවා. ජීවිතයේ ප්‍රතිඵලයක් ලබන්නේ නෑ. මෙන්න මේ කියන කාරණය තමයි තේරුම විහට ලියන්ඩ වනේ තුට මෙතන විචාරයක් එහෙම නෙවේරයා නෙ දිගු විස්තරයක් ලියන්් අවස්සෙන අර කියන සාමාන්‍ය අදහස තියෙන්ඩ ඕනි අනිවාරම්ම. එළඟට අපි බලමු පස්ුවනි ප්‍රශ්නය තුන්වෙනි කොටසට ගිහිල්ලා තුන්වැනි කොටසෙන් අහන්නෙත් ඔය මුලින් අහපු ප්‍රශ්න දෙකටම සමාන විදිහටම තම. ඊතල්ල උපමාව ඇසුරින්, ජීවිතය සාර්ථ කරගන්න අයුරු පහදන්න යෙන පැදිි කරන්න කට මන්ගේ ජීවිතය කොහොමද සාථ කරගන්නේ මො මොකට අනුවද මේ ඊතල උපමාව සම්බන්ධ කරගෙන එකට ඊතල උපමාව මොකක්ද කියලා අපි පැහැදිි කරගන්න ඕනේ මොකක්ද ඉතල උපමාව කියන්නේ යම්කිසි ශක්තිමත්පුත් කළේ ඊතලයක් ඒ දුන්නක් සහ හිතලයක් කරගෙන තමන්ගේ උපරිම සක්්‍යය යුදලා මේ දුන්නෙන් මේ ඊතලය වි විදධම් පස්සේ හැබැයි ඉලක්කයක් නෑ කොහටද විදින්නේ විඳන්නේ මොකටද අරමුණ මොකක්ද කියන කරුණු නෑ ඉලක්කයක් නෑ කොහහරි විදිනොපතුට මේ ඉතලේ වේගි තියනවා හැබැයි වේගී තියනවා ශක්තිය තිය අනමුත් අරමුණක් ඉලක්කයක් පැහැදිලි ආර්ථයක් තේරුමක් නෑ අන්න එහෙම විද්ධම් පස මොකදවින් මේ ඉතලේ වැටෙන තැන මේ විදපු කෙනා දන්නේ ඉලාට ඉතල සිද්ධ වෙන දෙත් දන්නේ නෑකට හේතු වැටු තැන දන්නන්නේකට කවරුුවත අහු ගැනිද හෙම එෙම නැත්තන් ඒක විනාසවිදික මෙයා දන්න. එතින් මේ වගේ ඇතකටගිහිල්ල කොතනයට තැනක කොඩු කොළුරුදුුවලට වැහිල්ල තිබිල මේේ දුන් ඊඉතලයේ දවසක විනාසවෙලා යනවා දිර්ලෑෝ. එතකුට ඒතලි විද්දගෙනටවත් ඊතලයටවත් කිසිම අර්ථයක් නෑතේරුමත් නෑ ලැබෙන ප්‍රගෝජනයක් නෑ තේවගේ තමයි අරත් තමන්ගේ ටර්මකාලි ට හයිහත්ය තිෙන සරීරශක්තිය තියෙනව නමුත් මානසසික දියුණුව නැතුව කටයුතු කරොත් ඔබෝ දැනැතුව කටයුතු කරොත් මොකද වෙන්නේ ජීවිත අර ඉතලට සිද්ධ විච්ච දීම සිද්ධ වෙලා ජීවිතය විනාස වෙන ආදුුරුව වෙනවා ඉතින් එම උනාම් පස්සේ මොකද වෙන්නේ කියැන හැකියාව තියෙන කාලෙ කරන්ඩෝනිි දේකරින් නෑ. නොකළ යුතු දේවල් කරා අන්තිමේට මොකද වෙන ජීවිත තමඟ වයසරගියාම් පස්සේ ඒ කරන්ඩ සවිශක්තිය නැතිකා එතකුට අනිවාරම දුක්ව වීන්ඩ වෙන අර හැකිියාව තිබ්බ කාලේ තමන් කරපු දේවල් ගැන එතලා තමඟ ජීවිත අවස දෙයක් කරග තනෑ කියලා දුක්වෙදෙන පසත වෙනවාග තවම මේ ගතාවෙන්සා ඔයි ඊතල උප ම පැහටල කරන්නේදැ මේ තමඟ ජීර සාතකරගන්න උදාගන්නන්නේ කොහොම කියලා කොහොමද අපි පැහැදිි කරන්නේ තමන්ට හැකිව ඉවිස සිංගෙන ගන්න කාලේ අධ්‍යාපනි කටයුතු සම්පූර්ණ කර ගන්ඩුවන මේ අධ්‍යාපනක කටයුතු සම්පූර්ණ කරගෙනේ අතරතුර තම අපි මද්‍රවිය භවිතයේයට යොමු නොවී ලඟට විසේසන්ගේ යෝුන් මතයෙන් කටයුතු නොකර සමාජ අපකීර්තියට ලක්ුණ කටයුතු වලට යොමු නොවී ඒ බාල තරුණ කාලේමිතාම අර්ථවත්ව ගේ වගෙන නො එතකු තමයි තමඟ ජීවිතය තැම්පත් එහමනත් මේ සාර්ථක ජීවිතයක්ක දේ බවට පත් කරගන්න පුළුවන්. ඒ සඳහන් හොඳ උපකාරයක් තමයි මේ අචරිත්ව බ්‍ර්මචරයන් කියන ගතාාවලින් ගතා දෙකීමම දක්වන ඒ උපමාවන් දැ මෙතන්ට අදාද ක ගණඩු හැබැ තලපම තරයි ඇැඟර ගොස්වානිනය කතාම මෙතෙන්ට අදාල කර ගඩ වස්ය නැහැ මෙතන ඊතල උපමාවෙන් යහලතින් හැසුරෙන්නේ ජීවිත සාතකරගන්න කියලා හලතින් අන්න ඒනිසා තමයි ඒ කොටස වෙතරක් යොදාගෙන මේ ප්‍රශන උත්ත්‍රලිය අන්ඩුලි අපි බල්ම හයනි ප්‍ර්න හවනි ප්‍රශ්නය එක කොටස දැ මේවටයක් කතා කරන්නකොට අමිහිරි තමයි එකදිකට හගන එක නමුතිී. හැ ොම මයි භාග කරන්නවේ ඕනම දෙයක් ඔබ යෝ රැකියාවක් ගත්තා රැකියාවවිදිත් අනිවාරයෙන් ඔය විදිහට එක්කමකාරි දිග වේෙනාවක් කරන්න සිද්වෙන ති එඒන්ස් ඉවසීම දරාගෙනම ශක්තිය තියෙන්ටනිභාග ජයගානිතය එනිසා ඔය විදිහටම හොහම අවධානය මේ විඩියෝවේ අයිතුර ටික අපි ප්‍රශ්නටික සාකච්ඡා කර තුරු අවධානය විඩියෝ එහට මෙ හට වනේ නැතුව හොඳින් අධ්‍යිනය කරන්න පිල්ලිවෙලට එෙම නැතිවුණු අපි මුලින් කතා කරපු කරනුයි ඊට පස්ස එක කතා කරන කරුණ අතර ඔබට වැඩහින නැතිවී. පැටලි සහිත එතකොට ඔබ ගත්ත විහෙස ගියවූ කාලය අපතය එළඟට බලමු හයවනි ප්‍රශ්නය පළවෙනි කොට සිංහන්නේ බුදුරජාණන් වහන්සේ සිංාල ගෘහපතියාට වදාල සමාජ කණ්ඩායම්බලින් දෙකක් දක්වන්නන්නේ එක ඇනුවේ කොටස් දෙකක් නම් කරන්න කියලා තමයියහන්. ඇතකට මෙතැනදී ඔබ දැනගෙන ඉන්ඩෝනී සිංාල ගුරහොපතියටට බුදුහාන්දුරු දේශනා කරපු ඔය සිංහාලවාද සූත්‍රයේ සමාජ කණ්ඩායම් හය ඒ හයින්නේ පිදගදක් වන්නඩ නිකොට සමාජ කණ්ඩම් හය තමයි මවපියන් එක කණ්ඩෑයම ගුරුවරු ස්වම්භාරයාව එක කණ්ඩයමක් එළඟට හිතමිතුරන් එක කණ්ඩායමක් සේවී සේවකයන් එක කණ්ඩයමක් තවත් සමාජ කණ්ඩායමක් එමන තන් තවත් ආකාරයක සමාජය කොටසත් තම පැවිදි උතුමාන්. ඇතුවට මෙන්න මේ කියන ආකාර සයින් කොටස් දෙගත් තමයි ඔබ නාම් කරන්ඩ ඕනි. එළඟට අ්බලමු කියද හයනි ප්‍රශ්න දෙවන කොටස න් තුළ පවතින ගුණයන්ගගේෙන් තුනක් දක්වන්න ඔන්න මෙතනත් ඔබට වරදිට පුළුව උ හිතලාමතලා හිත මෙමම් හිතන දෙෙවල් මෙතන යන්න්න එපා දවු තුළ මේයි ගුණ ඇති කියලා මොකද පෙළපොතේ තියෙනවා. ඔබේ පෙළපොතේ තියනවා මෙතන දේවනිී කෝටසේ දවියන් ෙවේ ඉන්ඩෝනි මෙ මෙතන බ්‍රාහ්මයන් තුළ එමනැත්තම් බමුමුණන් කරට මෙතර බ්‍රහ්මයන් තුළ. හරි බ්‍රහ්මයන් තුළ පවතින කියලා මේ නිවැරදි කරට ගණ්ඩ මේ ටයිප් කරනකුට ආපු වැරදිීමක් මස්තේකයක් මේක හදාගණ්ඩ බ්‍රහ්මයන් බ්‍රහ්මයන් තුළ පවතින තුරාිියර ඉන්දියාවී සාම්ප්‍රයයක් බමුණන් වේ මෙතන අහස්කරන ්‍රහ්මයා බ්‍ර්මයා ම්න්පති මහා ්‍රහ්මාවගේ අහලතිනොනැපි තා ඉතාම උදාරග උනාගතියන ශේෂ්ට උතුම් පිරිසා. තු ්‍රහ්මයන්ත තුළ නෙමෙයි බ්‍රහ්මයන් තු ්‍රහ්මයන් තුළ පවතින ගුණාංගයන්ගෙන් තුනක්. ්‍රහ්මයන් තුළ පවතින ගුණනාංගක තියන පිරිසක් මනුසු දෝක තින්ව කවුද මවුපිය. එතුට ඒනිසා තමයි ද්‍රහ්ම විදිහයට දෙමපුතුුව හඳුනාන්නේ තුර මෙතන ද එහෙන අහ මොන ගුණ පිළිබඳවද සතර ද්‍රහ්ම විහරණ පිළිබඳව. නිසා මේ වගේ අවස්ථාවක හොඳට මතක තියාගන්ඩ අදාළ ප්‍රශ්නය හරිට තේරුම් බේරුම් කරගන්ඩ පැහැදිලි කරගඩ මේ ඉල්ලන්නේ මේ විමසන්න මොනාද මොනා පිළිබඳවති කියලා ඔබේ පෙළපොතේ පවතින කරුණුම යහන්නේ තියනිසා බයිවෙන් එපා වෙනත් බහිර දෙේවල් අහන්න නෑ හැබැයි මෙතන පෙළපොතේ තියෙන වචනය තමයි ඔබ නමුත් අවධානය යොමු නොකළ වචනයක් වඩ පුලුවන්. ඒවගේ අවධානය යොමු නොවන වැදගත් තැන්වලින් තමයි අපි මේ ඉදිරිපත් කරන ප්‍රශ්නෝතර මලාව එබගේම මේ පෙරහුරු ප්‍රශ්නපත්තර එකතුව ඔබට ඉදිරිපත් කරන්නේ. තේනිසා මේක ඉතාම සංවිධාත්ම කරුණු සංවිධානාත්මකව ගලපලා ඔබට අර්ථවත්ව මේ ප්‍රශ්න ප්‍රශ්න වලට පිළිතුරුවීම කලාව හඳුනා අඳුන්වාදීමේ අරමුණින් සහ මේ විසේ සම්පූර්ණය ආවරණය වන විදිහට තමයි මේ ප්‍රශ්නපත්තර එකතුව එක ඉදිරිපත් කරන්න. එනිසා ඔබ අනිවාරයෙන්ම මේ ඉදිරිපත් කරන ප්‍රශ්නපත්ත්‍ර එකතුව අනිවාරයෙන් හොඳින් අධ්‍යිනය කරන්න සාමාන්‍ය පෙළ විභාගයත්තෙක්. එවි ඔබට තේරයි මෙහි පල ප්‍රයෝජනන්සාහ මේ වීඩියෝ පෙල එකතුව නරබන ඔබ ක්‍රියටියව තිංක එස්සල් නැති YouTubeු නාලිකාව සබ්ස්ක්‍රයිප් කරලන්න නැත්තං. ඔබ අනිවාරයෙන් මේ ඉදිරිපත් කළ විගස දැනුවත්වීම සඳහා මේ වීඩියෝවට පහතින් දකුණු පැත්තෙන් දැක්වෙන රතු පැති සබස්ක්‍රයිප් කියන බටනය එවීමෙන් සහ ඉටහා පැත්තෙන් දැක්වෙන. බෙල් සලකුණ ඕෝල් නමින් සටහන් වන තැන කලික් කරලා තියාගණන් එහෙමකරොත් ඔබට පුළුවන් මේ ඉදිරිපත් කරන බීඩියෝ මේ ප්‍රශ්නෝතර ඉදිරිපත් කළ විගස ඔබට දැනුවත්වීමට. එළඟට අපි බලමු සතර්බ්‍රහ්ම විහරණ මොනාද මෙත්තා කරුණා මුදිතා උපෙක් අයිති ඒවයින් තුනක් තමයි මෙතන නම් කරන්ඩ කියලා කියන්නේ. ඒළඟට අපි බලමු හවෙනි ප්‍රශ්නය තුන්වන කොටස මොකක් දහන්නේ. ධර්මදානින් ප්‍රති උපකාර කරන සමාජ කණ්ඩායෙන් ඔන්න මේ ප්‍රශ්නෙත් මේ විදිහට මීට පෙර අහල නෑ. මේ ප්‍රශ්නය අහන මේ කරුණු ටිකන් මේ දෙවැනි කොටසයි මේ තුමන කොටසයි. තවම සාපාන්‍යි පෙළටවත් වෙන විභාගවල්දිවත් තවම හමුයිල්ලා නෑ මේ ප්‍රශ්යක අහලා එති නිසා මේ විදිහට හල නෑ මේ ප්‍රශ්න වෙනත්තා කරෙන් හලති නවා මේ වෙනත් විදිහගට අහලතියන්නේ. ඒ නිසා. ටලෙට ලුවන් සමහට යාකාරයට ඇහත් නිසා මතතියාගන්න මේ ප්‍රශ්නය හොඳට බලන්ට ධර්මදාානෙන් ප්‍රති උපකාර කරන සමාජ කණ්ඩායිම කවද කියලා ඔබ හඳුරගණඩුවන ඉසල්ලම එහෙම නැති වුණොත් මේ ඔට ඔ උත්තේ කොච්ච පිට ගාන ලිවත් වැරදිින් ේරමක් නැතිවන්න පුලක්කු නැතිවෙන පුලුව එකක්වත්. කවුද ධර්මදාානයෙන් ප්‍රති උපකාර කරන්නේ මේ සමාජ ක්ඩාය අතර ආමිසධානයෙන් උපකාර කරන ගිහියාට ප්‍රතිඋපකාර කරන්නේ ධර්මදානයෙන් කෞදද, පඋතු එත පැවිදි උතුමන් ගැන තමයි මේ කතා කරන්නේ එතකොට පැවිදි උත්තුමාන්. ඉට්ටු කරන යුතුකම් කාටද ගිහියාට ගිහියාට ප්‍රති උපකාර ඇත්තටම මේ කරන්නේ ගිහියාගේ ආමිසදාානයගේ කියැන්නේ මේ චීවර පිඩපාත සේනාසන ගිලම් පස කියන මේ සිව් පසයෙන් උපකාර ලබන ගෞරුණය පැවිදි ස්වාමින් වහන්සේලා ගිහියාට උපකාර කරනවා කොහොම්මද. ගිහි පක්ෂයෙන් සංග්‍රහ ලබන ආමිසයෙන් සග්‍රහ ලබන භික්ෂූන් වහන්සේ පැවිදිි පක්ෂය විසින් සයාආකාරයකින්. එතකුට මෙතන බලන්ට මේ සිංහලුවාද සූත්‍රයේ සයාකාරයකින් සංග්‍රහ කරන කොටස තමයි පැවිදි උතුමාන්. එතකුට ගිහියාට සයාකාරයකින් සංග්‍රහ කරනවා අනිවාරය මෙතන දී මෙන්න මේ කරුණු ටි නං ලිය වඩම අනඒ එක මතක තියන මෙතනින් ඉල්ල නැහැම ප්‍රශ්නක දීීම අන්නේ කාරණය තම තේරුම් ගන මේ කරම ප්‍රශ්නය මොනාද. අපෙන් බලාපපුරොත්වවෙනි ගෙන කාරණය ඔබට සිත්තට සිහට එඩ ඕනි මතකට එන් ෝඕනි ප්‍රශ්නේ දැක්ක ගම එනිසා මේ වගේ ප්‍රශ්නෝත්තර ගණනාවක්ද්‍යන කරලා තින්ඩ ඕනි ඉට මේ ප්‍රශ්න පත්‍ර ලබාගෙන ඔබට එවට පිළිතුරු ලියන්ඩක් පුළුවන් තනි මේ වඩියෝවෙේ තියෙන කරුණු අහමින් හරිකමන්න ඔබ ලියන්ඩ බලන්ට මනාව සංවිධානත්මක මේ ප්‍රශ්නතිිකට वेनात, वेनात ිු ියන් හෙම ලිවුවත් ඔබට ඉතාම සාර්ථකව මේ විාගට හොද පෙරවුරල් ලබඩපුලුවන් වෙනත් ප්‍රශ්න වෙනත් විසියන්ටත් අදාළව ඒ වෙන වියන්ට පයෝජනවත් එෙකුට අපි මෙතැනදි ලියන්නේ මොනාද අනිවාරයම පැවිදි පක්ෂේ සයාකාරයකින් ගිහිහට සංග්‍රහ කරණාකාරය ලියන්ටෝනි ඒ සය ආකාරයනන් ලියන්න බෝුණනි නේද මොනාදී අපි දන්නවා යහපත් ක්‍රියාවල යොද වනවා ඊළඟට අසා නොමැති දේවල් කියා දෙනවා එළඟට තවත් එකත් තමයි පවින් වැලැක්වීම හොඳ සිතින්ම අනුකම්පාවෙන් කටයුතු කිරීම. අහලා තියන දේවාල් දැමේදක මතකදයන් ලේසි අපිට අහලා තියෙන දේල් වඩත් පැහැදිලි කලා දෙෙනවා අසා නොමැති දේවල් කියා දෙනවා ඒකරනු දෙක මතකදය අන් ලේසි අන්තිමට වැදගත්ම කාරණය තමයි මග කියනවා දැන් අනිතයි ඔක්කෝම මෙලවටන උපකාර කරන්න අනිත් හැමෝම නමුත් පැවිදි උතුන් උපකාර කරනවා මෙලොව නෙහාට සුග්ගතියට මග සුගතියට මඟ පෙන්වන සුවිශේසි එකම සමාජය උතුම් කොටසතමයි පැවිදි උතුමන් කියන්නේ. එතකොට මෙන්න මේ කියන කරුණුටික පැහැදිලි කරලා. ඊට පස්සේ අපි පැහැදිලි කරඩ ඕනි අනිවාරයම අපේ මෙලොව ජීවිතය තත් පරලොව ජීවිතයටත් පැවිදි උතුමන් විසින්. පරමාදර්ශී විදිහට අපට මඟ පෙන්වීම කරනවා ගිහිියාට. තිය එනිසා උන්වහන්සේලා ගෞරොවෙන්, රැක්ක ගැනීම උන්වහන්සේලාගේ ප්‍ර්‍ය පහසකන් සපයාදමින් උන්වහන්සේලා රැක ගැනීම අපගේ යුතු කමකුත් වෙනවා මේවාගේ ප්‍රති මේගේ උපකාර ලබන ගිහි ආවිසින් උන්වහන්සේලා රැක ගැනීමට කටයුතු කළ යුතුයි කියන කාරණය අන්තිමේයට අපි කියලා මේ ප්‍රශ්නයට උත්තරය අවසන් කරන්න පුුව. එරඟට බලන්ඩ මේ හත්වෙනි ප්‍රශ්නේ ඔබ දන්නව විභාගවලදි හෝ භාගවෙලද මෙසේසේම මේ සාමානි පෙළ විවාාගේ දී දහය කොලා නමේ විවාාගදි පවා ප්‍රශ්න පතරවලදි කෙටි සටහන් ලියන්න්න මාතෘක කිහිපයක්ත් පහක් හතරක් වෙතර දෙනවා දැම්මම් මෙතර මාතරග දෙකක් තොරලා තිය තියෙනයි මේ කතා කරන්නේ අධපි කතාරනේ මමාතුර ගොඩා අදාගෙන කතාක නොට වඩ මාතතුරගත් දෙක් ඉදිරි පැත් කරලා ඒ ගෙන පොඩි පහැදිලි කිරීම කරන්න තමයි ලාාොරත්තුවයි. එතුර කෙට සටහනක් ලියනකොට කොහෝමද අපි ලියන්ඩ ඕනි කියන කාරය ඔන්න හොඳර අදේරුන්ගන්න. ප්‍රශ්නෝතර එකතුේ අපි මේ ප්‍රශ්නපත්‍ර එකතු ේද අපි මේ පැහැදිලි කරමින අවයිදිරයට මෙතනදිත් හොඳට පැහැදිලි කර ගඩ ත්‍රිලක්ෂන පිරිබාදව.ඇතකොට ඔබ මොකක්ද මුලිමලියන්ඩෝනි බුදුදහ මේ මිනිස් ජීවිතයට අර්ථවත් මූලික ඉගැන්වීම් ගණනාවත් තියනවා. ත්‍රලක්සණය පටිච් සම්පාදය චතුරල් සත්‍යය ආදි වසේ. මේවා අතරින් ත්‍රිලක්ෂණයේ අනු අනිත්‍ය දුක්ක අනාත්ම යන මේ ලක්සණයන්ය විතුරට මේ ති ලක්ෂණය අනු සත්වයා ඇතුළු ලෝකයේ සියලුම බෞතික හසහ අධ්‍යාත්මික සියලුම ස්වභාවයන්ගේ සුවිසේසී ලක්ෂණයක් තමයි මේ බුද්ධහමේ දේශනා කරලා තියෙන ඊට පස්සේ අපි පැහැදිි කනු අනිත්තිය ගැන්නේ මොකක්ද වෙනස් වීම කියෙන කරුණු තොට මේක අදාලායි පරිසරේ තියෙන දේවල්ට සතුන්ට මිනිසුන්ට මේක බෞද්ධයන්ට විතරන්නෙවෙේ සිංහල ඇන්ට විතරක්නෙවෙයි සියලුම සත්ව සබේ සත්තා සියලුම සත්වයට හදාලා ඒගට දුක් කියන වචනතේරුම අපි පැහදිි කරන්න නකොට ගැන වෙනස් වෙන නිසා හැමදයක්ම වෙනස්වලන නිසා දුකයි මට යන ඇති නිසාසයිලට අන්තිමේට පැදිි කරන අනාත්ම අපේ කලින් කතා ගමිකන තේන්සා මේ කියන කරුණු ටික රචන ප්‍රශ්නයකද මුලින් කතාකර. තුොර ඒ කියන කරුණු ටික මතකර නෑමත තෙන්ට හිල බල අපි කතගරේ හතර වනි ප්‍රශ්නේ මෙන මෙතන ඉතියන්නේ. මෙන්න මේ ටික කතා කරනකොට අපිටි කතකර ඒකරන ටික නැවත අහල බලන්ඩ බලලා මෙන්න මෙතැන්ට ඒකරුණට එකතු කළ ලස්සට වාල බලන්ඩ කෙටි සරහක් ලියන්ට හැබැයි ලක්ුණු කියද ලැබෙන ලකුණු පහක් වෙතර මේ කෙටිසරහණකට ලබෙන නිසා ඉතා දීර්ග විතරයක් දියන්න ඕන්න හැබැයි මෙන්න මේ මෙතන ලිව රචානා ප්‍රශ්නයට වඩා විතරත්මක වඩනය ඒතන ලකුණු තුනයිනේ මෙතැන ලකුණු පහයි ඉතියනිසා මේ වගේ දෙගුණකට වගේ ආසන්නේ ලියන්ඩෝනි මේ උත්තරි සයිඉතාම පැහැදිලිව මේ කරුණුටික පැහැදිි කර්ඩ ඕන් එළඟට අපි බාලමු මුරගල පිළිබන්ධව කෙටි සටහන්න අද කතාගන ප්‍රශ්නපතය ආන්තිිම කෙටි සටහන බලමු මේ කෙටි සරහණ බලන්ඩ කෙටි සරහනේ මාතෘ ගව මුරගල තවර මෙතැදිීත් මුරගල කියන මොකක්ද කියන කතාව අනිවාරයෙන් පැහදිලි කරන්න ඕනම කද මුරගල කියන්නේ අපි දන්නවා විහාරයකට හෙමනැතම් යම්කකි ගෝ ්‍රාජක ගොඩනැගි වලනේ මේ විසිේසින්තන රජක කියය ගොඩනැගිලිවල දොරට්ටුව අලංකාර කරන්න තමයි මේ ගල් පුවරු තියලා තියෙන්නේ ඒවට තමයි මුරගල් කියලා කියන්න ති ඒ බල හැඩේමොකක්ද මුදුන ගල් පුුවරුුවල මුදුන කොහොමද කවාකාර අර්ධ කවාකාර අර්ථ කවාකාර මුදුනක් තියෙන්නේ ඉතින් මේකෙන කාරණය අනිවාරෙන් පැදිලි වඩෝන ලාට මොනවගේ තැන්වලද තියෙන්නේ විශේසයම තියෙන්නේ මේක සඳකඩ පහන එහම නැත්තම් පියගට පෙල්ලකුන් ආරම්භවන තැන පියගටේ දෙපස මුල්ම පියගටේ දෙපැස පඩිපෙලක මුල්ම පියගටය දෙපැත්තේ තමයි මේ විදිහට මේ අලංකාරුව මේ හමුරගල් දෙක නිර්මාණය කරලා තියෙන්නේ එතකොට මේවා කැටයම් තිෙන්ඩත් පුළුවන් එහම නැත්තම් කැටයම් නැතුවත් තියෙන්ඩ පුළුවන් හැබැයි ඒ මොක්කටද ඉදිරිරලා තියෙන්නේ අපිදනවක් කොරවක් ගල මීට පිටිපස් නැතියෙන් එතකුට කොරවක්ගලේ ආරක්ෂාවට තමයි විස ඒසේම මේ මුරගල සකස් කරලා හෙමනැත්තම් නිර්මාණය කරලා තියෙන්නේ හැබයි මේවලඒ කාලයක් යනකුට ඒවයි කැටයම් වෙනස්වඩ පටන් ගත මුලින් කැටයම් තිබේ නැති කතාවක් මෙතැදි පැහැදි කරඩෝනි පස්සේ තමයි අර බහිරව රූප එකන වාමන රූප හෙමනැත්තම් පුම් කලස. නාගරූප පෙනේ සහිත මෙන මේ කියන රූප පස්සෙ කැටයම් ආදිය එකතුඋනා කියනකාරණය පැහැදිි කරන්න ඕ නීට පස්සේ අර නාරජුගේ හිසවටේ කතා මේම අයි පෙන මාලාව මත කරන්න ඕනිලන්ට ත්‍රිබංග සුරූපයෙන් තුන්තැනකින් නැමිලා තියෙන නාරජුගේ ස්ොවා සූභාවේ කතා කරන්න ඕඩි මෙතන අර වැලිමිටිං ඉහලට නැමුණ මොකක්ද එක් අතක මොකද තියෙන්නේ මල් පිරවූ පුන් කල සති න අනෙක් අත සාමානයක අදහස් කිහි පැත්ති එකක් තමයි දළළන සාකාවත් එහෙම නැත්තම් මල් ඉත්තක් වගේ දෙයක් ඒේ කතාටික සාමාන්‍යය පැහදිලි කර ඇති එළඟට මේ නාරජ්‍යරෝන්ගේ දෙපා මුල තියෙනවා වාමන රූප සමහරට දෙක තුනක් එකක් වෙන්න පුලුව. හැබැයි මෙක මෙහොඳර මදයන් මේ කලා නිර්මාණ ගැන සඳකට පහන එහම නැතම් කොරවක් ගල රගල මේ ඕනම නිර්මාණයක් ගෙන හවුත් අනිවාරෙන් වාල කෙටිසරහන් ලියනකුට අවසානේ නිශ්චිතෝම ලියන්ඩෝනි කලාත්මකම නිර්මාණය දැනට හමුවෙලා තියන්නේෙ කොහෙන්ද කියන කතාව. නැතම් පිහිට තියෙ කොහෙන්ද කියන කෙතකුට ඒ අනුව යමින් තමයි දැන් අපි මෙතන දිත් ලියනවා විද්‍යතුන්ගේ සම්භාවනාවට ලක්වෙලා තියෙන්න්න මේ විදිහෙ කලාත්මකම මුරගල ලංකාවේ අපිට කොහෙන්ද හමු වෙන්න කිය කාරණය දියන්රුවනි කොහන්ද කලාත්මකව මුරගල අපිට හමු වෙන්නේ. අබේ ගිරිිය හබේගිරි රත්න ප්‍රාසාදය මේක සුවිසි ගොඩ නැගිල්ල මේ කියන ගොඩි නැගිල්ල ළඟතමයි තියෙන්නේ මේ රත්න ප්‍රාසාදය කියන ප්‍රාසාදය එතකට මේ රත්න පාසාදය, තමයි මේ ගොඩනැගිල් ලගින් තමයි, මේ රත්න ප්‍රාසාදය කියන ගොඩනැගිල්ල ලගින් තමයි මේ අබේකිරිීට අයත් එක ගොඩනැගිල්ල. එතනින් තමයි අපිට කලාත්මකම මුරගල හමුුවෙන්. ඒක අනිවාරෙන් මතකදයාගන්ඩ අපි මේ රචානා ප්‍රශ්යට උත්තරයක් ලියනකොට අවසාන අනිවාරෙන් මේ කතාව සඳහන් කරඩ ඕන අභේ ිරිට අයත් ්‍රත්න ප්‍රාසාදය නැති ගොඩනැගිලි සමීපෙන් තමයි කලාාත්මකම මුරගල අපට හමුවෙන්නේ කියන කතාව. වා පැහැදිිරල්ලා ඔන්න පුලුවන් අවසානයේ මේ අතීත මුතුම්ඉත්තන්ගේ ප්‍රෞ්ඩත්ව වගේ අපේ ජාති සංස්කෘතිය ප්‍රෞ්ඩත්වය ලොවට විධාපාන මේ සංස්කෘති ගරුමයන් ැක ගැීම අපගේ යුතුකමකි කියලා වටිනා අදහසක් යාලගේ වටින ආගල්ප ප්‍රපෙන්නවාදමින් පෙන්වමින් ප්‍රකටවන විදිහක තමඟ උත්තරේ ඉතාම සාර්ථකව ලස්සනට නිර්මාණය වැනිමා කරන්න පුරුදු ෙන්ද එහෙමකරොත් තමයි වඩා සම්පූර්ණ ලක්කුණ ප්‍රමාණයක් ඔබට ලබාගන්නඩ පුළුවන් වෙන්න ඒලාට මතකති අයන්නට අපි දන්නවා මේ ඉගෙනගන්න කාලෙ ගොඩක් ආසිර්වාධාත්මක ක්‍රමයක් තමයි ඇතටම යමක් වෙනත් කෙනෙකුට දෙඩ පුරදුවෙන්න්න එකොට අපිට ලොකූ දෙයක් ඇැප කරන්න ඕන්නන විශේසයෙන් අපට පුළුවන් මේ වගේ දැම් මේ අපි ගෙනම ලබන මේ පාඩම් වුණත්. මේ වීඩියෝඋනත් ඔබට ප්‍රයෝජනවත් පලදයි කියලා ඔබ දැනුනලාම්. ඔබට පුුවන්ඒක අනිත් ලමයින්ටත් මේ ප්‍රයෝජයක් වෙඩ කියලා අවං සිතුවිල්ලියෙන් යුක්තව ව වෙනත් අයත් ප්‍රයෝජ ගනිී කෙහිලා ඔුන්ටත් මේ ඔ සෑයාකාණ් බෙධහරෙන්ට පුරදුවන්සම් ගොඩක් ලමයි ඒද කරන්න නෑ කැමති නෑ තමන් වටිනා දෙයක් ලැබුණොත්ඒ අනිත් අයට දෙන්න මේ අරංකාරි කරමය නිසා ඒක තේර්මක් නැති කතාාවකෙම කරන්නපා ඉනිසා අනිත් ළමයින්ටත් මේවා සයාකරන්න වාල දන්න ළමයින්ට හඳුනුලා දෙන්ට ඒවගේම විධ සමාජ මහත්්‍යයන් වල. මේ බෙධාරඩ සයා කරන්ඩත් කෘතවිදිී වඩ කියලා මතක් කරමින් අපි වීඩියෝව නතර කරනවා මෙතැන දී. ඉදිරිී ප්‍රස්්නෝතර එකතුවකදි හිළඟට අපි ඔබ හමුවෙමු.